හැමදෙනාම ආදරින් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං අද හදනවා චිකන් ෂර්වාම්. හැබැයි ලේස් ක්‍රමයකට තමයි හදන්නේ. ඩෝ එකක් අනන්න නැතුව අපි දැන් ගිහින් බලමු කොහොමද හදන්නේ කියලා. දැන් මම චිකන් ටික මැරිනේට් කර ගන්නවා. චිකන් ටික මම මේ විදිහට පොඩියට කපාගෙන තියෙනවා. ඒකට ලුණුයි, ගම්බිරිසුයි, කහ ටිකකුයි දාලා හොඳට කවලම් කර ගන්නවා. දැන් මේ ටික සීසන් වෙන්න විනාඩි 10ක් 15ක් විතර මම තියෙනවා. දැන් ගිහිල්ලා අපි ඉතුරු වෙන ටික කරමු. මම මෙතන පාන් පිටි කප් එකම ආරක් කරන් තියෙනවා. ඒකට බිත්තරයක් මම එකතු කර ගන්නවා. ඒ වගේම රසාණු ලුණු ටිකකුත් එකතු කරගෙන මේ ටික හොඳට කවලම් කර ගන්නවා. දැන් වතුර ටික ටික දාන ගමන් බැටර් එකක් ගන්නට හොඳින් ගණා ගන්නවා. මේක ඕගොල්ලන්ට ඕන නම් බ්ලෙන්ඩර් එකට උණක් දාලා බ්ලෙන්ඩ් කරලා උණක් ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට හදා ගන්නත් පුළුවන්. දැන් අපි චිකන් ෆිලින් එක හදාගමු. මම හදන විදිහටම චිකන් ෆිලින් එක හදාගන්න ඕනේ නැහැ. ඔයාලා කැමති විදිහට කැමති දෙයක් එකතු කරලා ෆිලින් එක හදාගන්න පුළුවන්. දැන් මම මේ චිකන් ටික හොඳින් බැද ගන්නවා. චිකන් ටික අපි මැරිනේට් කරන වෙලාවේදී ඔයාලට පුළුවන් කෝන් ෆ්ලාර් ටිකකුත් එකතු කරන්න. එතකොට අපේ චිකන් එක ටිකක් ක්‍රිස්පි වෙනවා. මම මේ චිකන් ෆිලින් එක ඩෙවල් එකක් වගේ තමයි හදාගන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා ලුණු ටිකකුයි මාළු මිරිස් ටිකකුයි මම එකතු කරගෙන කෑලි මිරිස් ටිකකුයි රසාණු ලුණු එකතු කරගෙන හොඳට කවලම් කර ගන්නවා. දැන් මම මේකට සෝස් ටිකක් එකතු කරගෙන හොඳට කවලම් කර ගන්නවා. මම මෙතන බිත්තර තුනක් අරන් තියෙනවා. ඒකට ලුණු ටිකකුයි ගම්බිරිස් ටිකකුයි දාගෙන මික්ස් කරගත්තා. දැන් අපි රැපින් එක හදාගමු. මේ විදිහට තේ චුට්ටක් ගාලා අපි මේ බැටර් එක දාගමු. අපි බිත්තර තුනක් වෙනම හදාගත්තනේ. ඒ බිත්තර තුනෙන් කොටසක් මේ විදිහට ඔම්ලට් එක වගේ දාගෙන ඒකට උඩින් අපේ රැපින් එක තියාගමු. හරි, දැන් අපි ඔබ ෂර්වාම එක හදාගන්න. දැන් මම මේ වෙලාවේදී ෆිලින් එක එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලට ඕන නම් මයොනයිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මසාලා ටිකක් තියාගෙන මේ විදිහට ටූත්පික් එකක් ගහගෙන රත් වෙච්ච පෑන් එකේ චුට්ටක් චීස් ටික සෙට් වෙනකන් තියාගන්නවා. හරි, දැන් මේ විදිහට මම ඉතුරු ෂර්වාම් ටිකත් හදාගත්තා. දැන් ඉතින් අපි ෂර්වාම් ටික හදාගෙන ඉවරයි. ඇත්තටම මේ ෂර්වාම් එක හරිම රසයි. ඒ වගේම ලේසින් හදාගන්නත් පුළුවන්. එහෙනම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ආයෙත් දවසක හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.